අම මේ තමා අර මං කිව්ව කේමින් කල්පනාව ඔහුගේ මවට පෙන්වුවේ. ඇය දෙස බැලූ කල්පගේ මවගේ දැස් බැබලිනි. පුතා කිව්ව හරි තමයි, ශ්‍රීදේවි කෙලිපොඩිත්. කේමින් කලනගේ මව දෙස හැරුණු කල්පගේ මව, සමිතින් මේ වහින්නරෝ වටින් පිටින් කියන්න ඕන නෑනේ. මේ කපේ පුතා පන්සලේදී මේ දුවව දැකලා මේ දරුවම තමා කසාද බඳින්නේ කියලා එක හෙළාම කියනවා. ඉතින් මේ දුවවගේ පන්සලේදීම හම්බ වෙලා තමයි මේ ගෙදර ඇඩ්‍රස් එකත් ඉල්ලගෙන තියෙන්නේ. අපේ පුතත් ලේසියෙන් කාටවත් කැමති වෙන ජාති දරුවෙක් නෙමෙයි. කීයක් නම් කියලා ප්‍රපෝසල් මේ දරුවට ගෙනාවද? එකකටවත් නෙමෙයි මේ දරුව කැමති උනේ. මං හිතන්නේ ඉරණම්කාරී හම්බ වෙනකන් වෙන්නද ඉන්න ඇත්තේ. මේ ඉන්නේ ඒ ඉරණම්කාරී තමයි. අනේ අපිට මේ දරුවව දෙන්න. කේමින් කල්පගේ මව අනු දෙස බැලුවාය. හිනා වෙනවද අනනවද කියලවත් හිතාගන්න බැරුවයි අනු හිටියේ. මේකයි මිසිස් සමර වික්‍රම, ඉස්සෙල්ලාම මම දෙයක් කියන්න ඕනේ. ඇත්තෙම කියනනම් ඔයාලා මේ අම්මගේ අනුදුව වෙනුවෙන් ආපු එක ගැන මට හරිම සතුටුයි. ඒ වගේම තමයි අනු මගේ දුවෙක් නෙමේ. අනුදුව කියන්නේ මගේ පුතාගේ පන්තියේ හිටපු ගෑනු දරුවෙක්. ඒ වගේම මගේ පුතා ආදරය කරපු කෙනා. නමුත් මගේ පුතාට වාසනාවක් තිබුණේ නැහැ එයා ආදරය කරපු කෙනාව එයාගේ කරගන්න. එයාගේම වැරැද්දෙන් අපේ පුතා මේ දුවව නැති කරගත්තේ. අනුදුවගේ අම්ම නැති වුණේ මේ දැටික කාලයකට කලින්. දැන් දුව ඉන්නේ මාත් එක්ක මේ ගෙදර. ඇත්තටම දුව පන්සල් ගියත් මගේ පුතා කනලා ගිය දුවගේ හිත හදාගන්න. තරහ වෙන්න එපා මේ දේවල් මම කිව්වට. අපිම කියලා දැනගන්නවා නම් හොඳ. දිග හුස්මක් ගනිමින් කලනගේ මාව පැවසුවාය. අනේ පව් මේ දුව. දුවට වෙලා තියෙන ලොකු අසාධාරණයක් තමයි. නමුත් මට සතුටුයි. ඒ පුතා දැරිය හින්දනේ අපේ පුතාට මේ දුව ලැබුණේ. කියමින් කල්පගේ මව පුටුවෙන් නැගිට ගොස් අනුගේ හිස අතගාමින්, පහුගේ දේවල් අපිට වැඩක් නැහැ දුව. වර්තමානයේ තමයි අපිට වැදගත්. දුවට සල්ලි තියෙනවද නැද්ද, වලව්කාරියක්ද නැද්ද කියන දේවල් අපිට අදාළම නැහැ දුව. දුවට සල්ලි නැති වුණාට අපිට සල්ලි තියෙනවානේ. ඉතින් ඔයාට මගේ පුතාට ජීවත් වෙන්නේ හොඳටම ඇති. එතනට ආදරෙත් එකතු වුණාම ලස්සන කියලා වැඩක් නැහැ දුව. මං කැමති දුව මගේ ගෙදර ලේලි කරගන්න. හොඳ නැගතකින් දුවව අපි අපේ ගෙදරට කැඳගෙන යන්න. දුව මොකද කියන්නේ? සියල්ලන්ගේම කතා බහ අගෙන හිටි කල්පද උන් තැනින් නැගිට ගොස් අනු වසලෙන් හිටගත්තය. යමුද ඔයාට මං ගැන විශ්වාසයක් තියෙනවා නම් ඔයාව හොඳින් බලාගනී කියලා ඔයාට හිතෙනවා නම් මගේ වෙන්න හැමදාම කඳුලක් නොදී ඔයාව බලාගන්නම්. ඇස්වල කඳුලුත් එක්ක අනු ඔහු දිහා බැලුවාය. ඇයට මේ ගැන පුදුමය. කෙනෙක් පුරා වසර 11ක් තිස්සේ ඇය හා කතා බස් කොට ආශ්‍රය කර ආදරය කොට දමා ගියේය. නමුත් කවදාවත් ඔහු මා කියවා නැත. තවත් අයෙක් අද ඊයේ හමුවද තමා ගැන දන්නේය. හාත් පසින් වෙනස් දෙතෙක් ඇය සිතුවාය. ඇගේ අනිහිත කීවේ මේ නම් ඇගේ ඉරණම් කාරයා බවය. අනු ඇගේ කැමැත්ත ප්‍රකාශ කළාය. කාටත් වඩා මේ පිළිබඳව සතුටු වූයේ කලණගේ මවය. අනුටද හොඳ කලක් ය උදා වී ඇත. ඇය දැන් පතිකුලියට සැනසෙන මනාලියක් වීමට නියමිතය. කල්පගේ මව විවාහයට අවශ්‍ය සෑම කටයුත්තක්ම සොයා බලමින් සියලු කටයුතු සිදු කළාය. හරිහරියට ඇය හා සමග එකතු වී කලණගේ මවද විවාහයේ කටයුතු හොඳින් සිදු කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දුන්නාය. දවසින් දවස ගෙවී යන විට විවාහයේ දවසද ළඟා විය. සුබ මොහොතින් පෝරු මස්තකයට නැගර අන්වයෙන් බැඳීනි දෙනාම පතිකුලයට පිවිසුනෝය. අනු ඉතා ලස්සර මනමාලියක් වී සිටියාය. ඔසරිය ඉතා අලංකාරවත් ලෙස ඇයගේ ගතෙහි වාත්තු කලාක් මෙන් බැඳී අන්දා තිබුණාය. සියලු කටයුතු අවසානයේ දෙදෙනාම තමන්ගේ විවාහයේ උච්චතම අවස්ථාවට පැමිණුණහ. එනම් දෙමාපියන්ට සමදී ඔවුන්ගේ ස්වර්ණමය අවස්ථාවට පිටත්ව යාමටයි. මෙපමණ කලක් අම්මාත් නැති තමව බලාගත් කල්නගේ මවට වැඳ ඇය මෙතෙක් කල් ඇයව බලාගත්තාට ස්තුති කරමින් බදාගෙන අනුව හැඬුවාය. දෙදෙනාම ඔවුන්ගේ මතු සමය වෙනුවෙන් පිටත්ව ගියේ ඉන්න අනතුරුවයි. සියල්ලේ තා ඉක්මනින් සිදු වුණායයි අනුට සිතුණාය. කල්පනම් සිටින්නේ ඉතාමත් සතුටින් ඇය හා ගත කරන ඉදිරි අනාගතයේ ජීවිතය ගැන සිහින දකිමින්. නාන කාමරයේ ඇදවැටීම හේතුවෙන් හදිසියේම පූජාව රෝහල්ගත කිරීමට සිදුවිය. දරුව බිහි කිරීමට තව ඇත්තේ මාසයක් පමණි. ඒ අතරේ මෙවැනි දෙයක් කලන අපේක්ෂා නොකළේය. මවටවත් මේ බව දැනුම් දීමට ඉස්පාසුවක් ඔහුට නොවුණේය.
දැඩි සත්කාර ඒකකයට ඇය වැතුළත් කළ අතර ඇයගේ තත්ත්වය ඉතා අසාධ්‍ය විය. පූජගේ මවත් මල්ලීත් කුමක් කරන්න දැයි සිතාගත නොහැකිව හඬා වැළපුණාය. දෙවියන්ට කියනව ඇරෙන්න වෙන කරන්නට දෙයක් නොවීය. දවස් දෙකක්ම දැඩි සත්කාර ඒකකයේ සිටි පූජා ජීවිතයත් මරණයත් අතර සටනක් කර අවසානයේ තම දරුවාද සමගින් අවසන් ගමන් කියාය. මේ ලෝකයේ එළිය දකින්නත් කලින් කලනගේ දරුවා මිය ගියේය. ඒ සමගත්වල් වැදගෙන පූජාද දෑස් පියාගෙන සියල්ලම හැරදා ගොස් තිබුණි. කලනගේ ලෝකයම කඩා වැටුණේය. ඔහුටද ඔහුවම එපා විය. තමුන්ගේ ලෙයින් එපදීමට සිටි දරුවාද තම බිරිඳද මිය ගොස්ය. ඔවුන්ගේ මෘත ශරීරයන් කලනට බාර දුන්නේය. අවසන් කටයුතු සිදු කළ පසු ටික කලකින් කලන ලංකාවට ආවේ තවත් ඔහුට එම රටේ ජීවත් වීමට නොහැකි නිසාය. ඔහු නිවසට පැමිණුණේය. අම්මා පමණක් නිවසේ සිටිනු දුටු කලන, "ඇයි අම්මා අනු නැද?" කියලා ඇහුවා. පූජගේ අඩුව අනුගෙන් සම්පූර්ණ කරගන්නට ඔහු සිතන්නට ඇති. මොනා වුණත් අනු මෙහෙ ඔහු වෙනකම් බලා සිටිනු ඇතැයි ඔහු සිතන්නට ඇති. අනුගේ විවාහය ගැන කිසිම දෙයක් කලනට දැනුම් දුන්නේ නැත. එසේ කළේ අනුගේ ඉල්ලීමකට අනුවය. එම නිසා ඒ විවාහය ගැන ඔහු දැන සිටියේද නැත. "ඇයි මොකටද දැන් උඹ අනුව හොයන්නේ? ඇයි උඹේ ආදරණීය පූජ උඹට එපා වුණාද? දැන් මෙහෙට ඇවිල්ලා මේ කෙල්ලව හොයන්නේ?" අම්මා බැන වැතුණාය. "නැහැ අම්මා, මං ඔයාලට කිව්වේ නැති වුණාට සෑහෙන ප්‍රශ්න ගොඩක් මට හේති සිද්ධ වුණා." "ඔව් ඉතින් උඹ අපිට මොකුත් කියන්නෙත් නැහනේ. ඉතින් අපිට මොකටද උඹට උඹට ඔය දේවල් කියන්නේ? උඹට වටිනවද අර ගෑණි වේදරුවව ඉහිදාලා මෙහෙ එන්න? හරිනම් තුන්දෙනාම එකපාර ලංකාවට එන්න ඕන නේද? මේ පළවෙනි වතාව නේද ගෙදරට එන කාලෙකට පස්සේ? කිව්වද නොන එන්න බැහැ කියනවත්?" අම්මා නෝක්කාඩුවෙන් කියන්නට උනා. "අනේ අම්මා නිකන් කියවන්න එපා. ඔයා දන්නේ නැණි වෙච්ච දේවල්. පූජයි දරුවයි දෙන්නම නැති වුණා මීට මාසයකට කලින්." කලන හඬා වැළපුණේය. කලනගේ අම්මටද හැඬුම් වාවා ගත නොහැකි විය. "මොනවාද දරුවෝ මේ කියන්නේ? උඹට දැන් දුහය ගැන අපිට කියන්න හිතුනේ? අනේ ඇත්තට උඹට ওই කාලෙවත් ටිකක් පනිස්සමින් බලා ගන්න බැරි වුණාද එළමයිම?" අම්මට නම් ඉවසුම් නොදෙන තරහක් කලන ගැන සිතුනි. "මම මොනව කරන්නද අම්මා? එයාව ලිස්සලා වැටුණා. පුළුවන් ඉක්මනට හොස්පිටල් අරන් ගියත් හයිසියකේ දවස් දෙකකුත් ඉඳලයි දරුවත් එක්ක මෙයත් නැති වුණේ. මට වාවන්නේ නෑ අම්මා. ඒත් එයාලා නැතුව ඉන්න බැරි හින්දයි මම මෙහෙ ආවේ. මට ටිකක් හිත හදාගන්න." කලන පහත් කරගත් හිස කෙලින් නොකරම අම්මට කිව්වේය. මොහොතක නිහඬියාවකට පසුව කලන නැවතත් හඬ අවදි කළේය. "කෝ අම්මා නු?" ඇස්වලින් වැටෙන කඳුළු පිස දමමින් කලනගේ මව පැවසුවේ, "අනුදුව බන්දලා දුන්නා" කියලයි. එම කතාවෙන් තුෂ්ණයෙන් භූත වී ගිය කලන, "මොනවා?" යැයි කීවේය. "හැයි උඹ බැන්දනම් ඒ දරුවට බඳින්න හොඳ නැද්ද?" හැඬුම් අතරින්ම කලනගේ මව කලනට බැනවැදුනාය. "නෑ නෑ, මං එහෙම දෙයක් නෙමේ කියන්න ගියේ. මෙච්චර ඉක්මනට එයා හිත හදාගනී කියලා මං හිතුවේ නැහැ." "හැයි හිත හදාගන්න ඉතින් උඹ ඒ කෙල්ලට ආදරේ කරලා හිටියේ නෑනේ. කොහොම හරි ඒ දරුවගේ හිත හදාගත්තා. උඹ කරේ ඒ දරුවට මහ ජරා වැඩක්නේ. ආදරේ කරනවා කියලා වෙන එකෙක් එක්ක පුතිය ගන්න ගිය උඹනේ. මේ කෙල්ල අමාරුවෙන් හිත හදාගත්තේ. ඒ දරුවට හැමදාමත් තනිකඩ වින්ඩ බෑනේ. හොඳ දරුවෙක් හම්බ වුණා ඒ දරුවගෙම වාසනාවට." අම්මා කියාගෙන ගියාය. "නෑ ඉතින් මට නිකමටවත් කිව්වේ නැති නිසායි මං එහෙම ඇහුවේ. කියන්න කිසි දෙයක් ඉතුරු වෙලා නෑනේ පුතා. ඒ දරුවට හොඳයි කියලා හිතුණා. හොඳට හොයලා බලලා ඒ දරුවව බන්දලා දුන්නා. හොන්න ඒ දරුව දැන් සතුටින් ජීවත් වෙනවා." කලනට කිසි දෙයක් විශ්වාස කරගත නොහැකි වුණා. ඔහු ලංකාවට නැවත පැමිණියේද අනු ඔහු එනතුරු මග බලාගෙන ඇති කියන විශ්වාසය ඇතුව නමුත් ඔහු පූජකෙත් අතර සම්බන්ධය මේ විදිහට සිදු නොවුණා නම් ඔවුන් මිය නොගියා නම් කලන කවදාවත් නැවත අනු සොයා නොපැමිණෙනු ඇත. නමුත් දැන් අනුත් නැත, පූජාත් නැත, කලන තනි වී ඇත. දිට්ඨ ධම්ම වේදනීය කර්මය අනුව කලන කළ පව්වලට කලනට දඬුවම් ලැබී ඇත. අනුට කළ ද්‍රෝහිකම නිසා අද ඔහු තනි වී ඇත. අහස කුකුරුවා වස්සන වැසිපොද මහ මුහුදට කෙසේ හෝ එක්වන්නාසේ තවත් ආදර පෙම්යෝලක් මෙසේ එක්විය. ඔය තොල්පෙති කියන කතාව, ඔය නෙත්යුග හෙළෙන බැල්ම මට කියා දුන්නේ ආදරේම විතරයි. මට දැන් අයිතිය ඔබේ තොල්පෙති.
නෙත් සඟලේ සදාදර මතකය ඔබම පමණකි. කුමක් වුවත් මට එයට කම් නැත. මට අවැසි වන්නේ ඔබේ සතුටයි. ආදරේ කියා නොකීවද ඔබ දන්නවා මං ආදරේ බව. ටියුලිප් මලක් මෙන් හැඩ වූ ඔබේ රුව සමන් මලක් මෙන් සුවඳයි ඔබ මට. අමිහිරි ප්‍රේම වෘතාන්තයක ආදරණීය මතක සැමරුමක් සමග ආදරණීය අරමුමක්. ආදරණීය අනු මෙතකින් නිමාවන වගයි.